ඉතින් ගිහියෙකුට රහත් කියන හැකේයි කියන එක දැන් ඉතින් අපි මේ කිව්ව මුල් ටිකම ඔක්කොම තේරෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ගිහියා කියන්නේ බලාපොරොත්තු අර කියන ආර්ය ශ්‍රාවකයා නොවන ගිහියා වහා බලාපොරොත්තු අතීමිත බලාපොරොත්තු පින්දය. ඒක සීමාවක් කරන්න බැහැ. මොහුගේ බලාපොරොත්තු මෙච්චරකින් සීමා වෙලා තියෙනවා. අතීමිත. එහෙනම් ඉතින් අතීමිත වන්නා වෙබන් තියෙන ගිහියේ රහත් වෙනා තියා ගිහියෙකුට රහත් වෙන බැහැ. එනම් යථාර්ථයේ වෙන ප්‍රමාණිකුලෝම කියනවනේ අන්න අරිහත් මාර්ග අනුගාමිකේ අරිහත් ඵලයට පත් වෙනවා. ගිහියා කියලා කියන්නේ අද මේ කතා කරන හැටියට ගිහියා කියන්නේ ඔය කියන එක තත්ත්‍ය ආර්ය ශ්‍රාවකත් වෙනවා පත් වෙන්නේ නැති සෝවාන් මාර්ග අනුගාමිකයතේ කෘතඥණී ගැනයි කියන්නේ. කෘතඥණී රහත් වෙන්නේ නැහැ. කෘතඥණී කල්යාණ කෘතඥණීක වෙන්න පුළුවන් ඉතලා වනහල. ඊට පස්සේ සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වෙන්න පුළුවන් කල්යාණ කෘතඥණයා. ඊළඟට සෝවාන් මාර්ග අනුගාමිකයාට සෝවාන් ඵලලාභියෙක් වෙන්න පුළුවන්. සෝවාන් ඵලලාභිකයාට ලාභියාට සකෘදාගාමි මාර්ග අනුගාමිකයෙක් වෙන්න පුළුවන්. සකෘදාගාමි මාර්ග අනුගාමිකයාට සකෘදාගාමි ඵලලාභියෙක් වෙන්න පුළුවන්. සකෘදාගාමි ඵලලාභියාට අනාගාමි මාර්ග අනුගාමිකයෙක් වෙන්න පුළුවන්. අනාගාමි මාර්ග අනුගාමිකයාට අනාගාමි ඵලලාභියෙක් වෙන්න පුළුවන්. අනාගාමි ඵලලාභියාට අරිහත් මාර්ග අනුගාමිකයෙක් වෙන්න පුළුවන්. අරිහත් මාර්ග අනුගාමිකයාට අරිහත් ඵලලාභියෙක් වෙන්න පුළුවන්. අරිහත් ඵලලාභියාට පිරිනමන පාලා සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අනුපිළිලී යන්නෝ. මේ ඔබ පන්නලා සෝවාන් පුද්ගලයා රහත් වෙනවා දැහුවොත් ඔය විතරේ කොහොමද එන්නේ? සෝවාන් පුද්ගලයා කියනවා සකෘදාගාමි මාර්ග අනුගාමිකයෙක් වෙන්නේ නැහැ. රහත් වෙන්න බෑ. සකෘදාගාමි මාර්ග අනුගාමිකයාට පුළුවන් සකෘදාගාමි ඵලය ලබන්න. සෝවාන් පුද්ගලයා සකෘදාගාමි වෙනවා දැහුවොත් නැහැ. සෝවාන් පුද්ගලයා සකෘදාගාමි මාර්ග අනුගාමිකයෙක් වෙන්නේ. සකෘදාගාමි මාර්ග අනුගාමිකයා කවදාවි සකෘදාගාමි ඵලය ලබන. අනුපිළිවෙල එහෙමයි යන්නේ. නැ ගිහියක හත් වෙන අදහන එකත් ඔයගෙ තීරුම් ගන්න ඕනේ. කොහොමද අහල කරා ගන්නෙ? ඉතින් අනාගාමි ඵලයටපත් වෙච්ච පුද්ගලයා ඔතෙන්ද එනකොට ලෝක ස්වභාවයෙන් ගිහි තත්ත්වෙ හිටියා. ඒ පුද්ගලයාගේ මානසිකත්වය පැවිදිද? ඉත අරිහත් මාර්ගයේ අනුගාමිකයත්ය අනුගමනය කරනකොට අවශ්‍ය පසුතලයේ හැදෙනකන් අනුගමනයේ අනුගමනය කරමු මාධ්‍ය පූර්ණ වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? අවශ්‍ය පසුතලයේ ගොඩ නැගින්න ඕනේ. එහෙනම් අවශ්‍ය පසුතලයේ ගොඩ නැගිලාමයි ඒ දෙන්න මගේ පෑදෙන්නේ. ඒ වෙනනම් අන්න අරිහත් මාර්ග අනුගාමිකයෙක් වශයෙන් ඉඳලා මරණාසන්න මොහොත එනකොට අන්න පසුතලයේ හැදෙන. ගිහි වතේද? හරි. කවුද මේ සුද්ධෝදන හජුරුවන්ට මරණාසන්න මොහොත එනකොට ඒ මොහොතේදී වෙන මොනවද ලෝකේ අල්ලම් දෙයක්වත් නැහැ, වහන වෙන අවුතු වෙන දෙයක්වත් නැහැ. අරියත් ඵලී ලබලා එදිරි කෙලවර කරන සමසීසි වෙනවා කියලා කියනවා. සුද වෙනකොටම අරියත් ඵලී ලබලා චුත වෙනවා. අරියත් ඵලී ලබාගෙන වට පිට ඇවිද ඇවිද ඉන්න හැම වෙලාවක් නැහැ. අද නම් ඉන්නවා කලිසම් ඇදගත්තු අරියත් ලාභිනුත් ඉන්නවා සමහත්තන් වල මම අහලා තියෙනවා. අල්සවත් දෙගෙන මන්නම් හරියත් ලොකු මේ ආපු අමාත් එක ආපු හාමුදුරුවෝ තව අනාගා එකනේ කිව්වා. එයා වඩා වට පිළලා යා ටොයිලට් එකට ගිහින් ආව උත්තර කරන්න යනකොට හාමුදුරුවෝ මා කියලා කියනවා මම හරියත් අර ආපු එකන අනාගා. ඒ මෙහෙම අදහස් තියෙන දෙන්නේක් මට හම්බුනා. ඒක මම කිව්වේ එහෙමයි තින්නවා කියලා. ඉතින් ඕවාගේ අවස්ථාව මිනිස්සු මුලාටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් මුලාටපත් වෙච්ච දැන් හරියට තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ මේ එක එකනාගේ ප්‍රශ්න අපිට අවශ්‍ය නැහැ. තමන් යථාර්ථයට පත් වුණා නම් තමන් තේරී සාගක්ෂය වෙලා දේශක්ෂය වෙලා මොහක්ෂය වෙලා තියෙන තමන්ට වැටහි. මෙතෙක් මේ රාගේ මට ඉස්සර තිබුණා දැන් මෙච්චර අඩු. ඒක මතුවෙන්නෙම නැහැ. මේ වත්තමින් එහාට මතුවෙන්නෙම නැහැ. ඇයි ඒ හේතුව? මෙන්න මේ ලෝකේ ධර්මතාවයේ මෙහෙමයි කියලා අසහල කියා දැක්කට පස්සේ මේ தත් වෙන්නේ. මතුවෙන්න දෙයක් නැහැ අරමුණු වෙනකොට මේක අසාරයි නේද කියලා මට වැටහෙනවා. ඒ වැටහීමත් එක්කම වැටහීම අමුතුවේ මට හිතලා ගන්න දෙයක් නැහැ. අරමුණ දකින්නකොටම ඒ අරමුණ අදහස එන්නේම අසාරයි කියලා. එහෙනම් ඒ අසාරත්වයේ දැතේච්ච මට ඒකේ වැදෙන මානසිකත්වේ නෑ. අන් තමන්ට දැනගන්න පුළුවන් කරමු. නිකන් තමන් හිතරවට්ට ගන්නද තමන්ගේ අවංකව ඇත්ත සත්‍යෙම තමාරදී තත්ත්වේ නැලගන්න ඕනේ. ඒතොර කියන්න පුළුවන් මෙන්න මේ කියන කාම ආසාදේ මගේ නෑ. මට පහළ වෙන්නේ නෑ. මෙන්න මේ කාම රාගේ මට එන්නේ නෑ. මට කාම රාගේට වැඩිය ධර්ම රාගේ උතුම්. අන් දකින්න ක්‍රම තියෙනවා.
කාම මාත්‍රයක්වත් මට පහළ වෙන්නේ නැහැ කියලා බලන් අරිහතුන් වහන්සේ වෙනකොට ඒ කක්වත් මාත්‍රයක්වත් සංඥා මාත්‍රයක්වත් ඉන්නේ නැහැ. එහෙම සත්‍යයක් තියෙනවා. ඉතින් ඒක තමන්ම මාර්ගය වදාගෙන යනකොට තමන්ට වැටහෙන මට්ටම. එහෙනම් තමන්ට ඒක දැන් මින් එහාමට වළන්න මගක් නැහැ. යමක් අත්හැරිය යුතුද? යම් චන්දලාගීකින් මිදිය යුතුද? සියල්ල කරලා ඉවරයි. ලෝකයේත් එක තියෙන බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉවරයි. අන්න එහෙම එන දවසක් එනම අති දුර්ලභ දෙයක්. ඒ අරිහත් ඵල ඇති උන්වහන්සේගේ ස්වභාවය ඒක. මේ ස්වභාවය ලේසියෙන් එන්නේ නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් හරි පළමු සතර පායේ නිදහස ඉන්නවා මග පාදා ගන්නා ලොකු සැනසෙල්ල. එහෙනම් ධර්මයේ ධර්ම හැටි අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණා. ඒකත් ලොකු සැනසෙල්ල. එතෙන් දැන් බහින්න ඕනේ කටයුතු වල. එතෙන් පස්සම අයිතුකම් අසාධාරණකම් දුෂ්ටකම් කරන දෙඩි නරකය කවුරුවත් තෝරලා දෙන්නේ නැහැ. ධර්මයෙන් ඕක තෝරලා දෙන්නේ. ඔය පොතෙන් බලාගෙන මේක අපායන්නේක මේක දිව්‍ය ලෝක යන එක කියවට හරියන්නේ නැහැ. ඒවා පොතේ ඕරේ ඔලි දෙලි යන බැරි. මගේ පොත් ලියා තියෙන මේ ඉතාලි ඈතකනේ ලියා තියෙනවා තියෙන්නේ. සියල්ලම බුදුරන් වහන්සේ දේශනා කරපුවා කියලා අපි නිගමනය කරන්න හේතුත් නැහැනේ. බෞද්ධ සාහිත්‍ය හදාගෙන සාහිත්‍ය කාලය නොයෙක් ආකාර අතිශයෝක්ති දාගෙන විවිධාකාර අදහස් මත විමතා ප්‍රකාශ කරමින් ජීව පොත්පත් හරියට තියෙනවා. ඉතින් ඔවත් එක්ක ලබලා ඉතින් අපි නිගමනය කරන්න යන්නේ නැතුව අපි ගැන දැන ගන්න ඕනේ ධර්මානුකූලව. මම තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේ අපි දැන් මේ උත්තර විස්තර කරපු හරියෙම මෙන්න මේ පන්දාත් උත්තර ලැබිලා තියෙනවා. කෙනෙකු මිය ගිය පසුව ඊළඟ අත්බැව කෙවඳුද කියලා ඉතින් කොහොමද කියලා ගමන් ගියා දැනගන්නේ කොපුලුවන් ක්‍රමයක් තියෙනවාද කියලා කිව්වා. ඔක අපි මෙච්චර විස්තර කළේ අධ්‍යායකටපත් වෙන ඇති කල්පියායක දැනගන්න හැටි කියන ක්‍රම දෙකක් තියෙන බව. දැනගන්න ක්‍රම හතරවා. මේ විදිහට තේරුම් ගන්න ඕනේ. හිතා හිතං මේනාති ඥානාතිතියෝ manussෝ කියනවා. හිත අහිත මේ මේ කියලා දැනගන්න පුළුවන් කෙනා මිනිස්සයා කියන්නේ. මේ මනුස්ස සංකාරයක හැටි. යම් කෙනෙක් මිනිස්සෙක් කියලා සුගතියක උපදින්න නම් නැවත මිනිස්සෙක් කියලා උපදින්න නම් එයායි ගතිලක්ෂණයක් තියෙන්න ඕනේ. මෙන්න මේවා යහපත් දේවල් මෙවා පිං. මෙන්න මේවා අයහපත් දේවල් මෙවා දුෂ්චර්ය මෙවා පව්. ඔන්න ඔක මනසේ තේරුම් ගන්නේ ආවනම් හැකියාවක් තිබුණා නම් ඔහුට ඒක තේරෙනකොට පව් කියන පැත්ත බැහැර කරලා හිටන් ඒකෙන් ඔහුට උත්සාහයෙන් හරි හික්විලා ඉන්න. පාපීට ලැජ්ජාවෙන් බයෙන් හික්විලා ඉන්න හැකියාව ලැබුණා නම් මෙන්න මේවා යහපත් කළ යුතු දේවල් කියලා දැනගත්තාම උත්සාහයෙන් හෝ හොඳ දේ කළ යුතු වෙනේ කියලා ඒකට පෙළඹිලා කරනවා. ඔන්නේ සංඛාර ලක්ෂණයට කියලා කියනවා මිනිස් සංඛාර. මිනිස්සේ කියලා උපදින සංඛාරයක ස්වභාවය. ඔන්න ඔතන ප්‍රගුණ කරගත්තොත් ඔහුගේ හිත මිනිස් හිත. ඔහුට හොඳ නරක තේරෙනවා. දැන් අපි අද කතාවලක් කියනවා. අන්න නියම මිනිස්සේ මොනවා හරි යුක්තිසහගත යුතුකම් මිතු කරලා වැඩක් කරගුණා දැක්කෝ. අයුතුකම් නොකර සාධාරණව කටයුතු කරනවා දැක්කෝ. අන්න බලහක නියම මිනිස්සේගේ හැටි. අද නිකම්ම කියවේ. මොකද යහපත් මිනිස්සේ. අරකද. නිකම්ම අවල් බූරුවෙක් නිය අපි. මෙහෙමත් කියන. එක එකලාගේ අදහස් බලන්න. ඒකම හරකෙක්. ඒක ගැහැටි අපි දන්නේ මහ තිරසනෙක්. සමහර මිනිස්යාගේ දැන් වාද දැක්කහම චරිත ලක්ෂණ වලින් ඔහොමත් කතා කරනවා. ඉතින් අල බුද්ධයලයන් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි දෙවියෙක්. මිනිහෙක් නෙවෙයි දෙවියෙක්. යහපතක් කරලා තියෙන තත්ත්වයන් දැක්කහම ඒක වත්තම දැක්කහම මිනිහ මේ අපි මධ්‍යස්ත හිතකින් බලන කෙනාට අයෝග තියෙන මධ්‍යස්ත හිතකින් බලන කෙනාට ඔබ තේරෙනවා ඔන්න ඔය විදියට. අන්න සංඛාරය දැනගන්න හැටි. මේ දෙවියෙක් වාගේ කියන්න පුළුවන් ප්‍රශංසා කලේදී යම් කිසි යහපතක් කරනවා. පාපීත ලැජ්ජාවෙන් බයෙන් කටයුතු කරමින් අනිකාගේ දුකට පිහිට වෙමින් පිළිසරණක් වෙමින් කටයුතු කරන. එවන්දු අවස්ථාවක මගහරින් නැතුව යහපත කරන. මෙන්න මේ ගති ලක්ෂණ ඇති පුද්ගලයාගේ ස්වභාවයද කියන දේ තමයි අපි අර ඉස්සරලා කිව්ව ආකාරයෙන් අර දෙවියෙක් කියලා කිව්ව ගති ලක්ෂණ. ඉදේව ගති ලක්ෂණ. ඉතින් මෙන්න මේක අපි දකින්න ඕන. ඉතින් දෙවියෙක් වෙන්න අවශ්‍ය කෙනා ඒ විදිහට කළා දෙවියෙක් වෙනා මිසක් වෙන ක්‍රමයකින් දෙවියෙක් වෙන්න බෑ. මේ බ්‍රාහ්මීක වෙන කෙනා අර කාමරාග පිටික කියන දෙකට බැඳලා තියෙන දති ලක්ෂණ යටපත් කරගෙන ඒකෙන් ඒකේ වෙන් වෙලා හිටන් ධානලාභී සත්‍යයට පත් වෙලා හටේට කළා නම් බ්‍රාහ්මීක කියලා ඒ ගතියෙන් බ්‍රාහ්මීක වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් යථාර්ථය තෝරගත්තා.